அங்கே அதிரி நம் ரக்கினவா மங் பனவகினம் என்னி துரட்ட என்னி ஐயோயா නැවත පැමිණි රවි විජේවර්ධන අහිංස ගැන මුනන්දු වෙන නිසා අහිංස එක්ක වෛර බැඳගත් රයිනි උස කඳුමුදුනකින් අහිංසව ප්‍රපාතයකට තල්ලු කර දමා ඇය අනතුරක් කරගත් බව හඬා වැටෙමින් එරික්ට දරුම් දෙනවා. එතැන් සිට අහස් මාලිගා වසර 18ක් ගත වූ තැනින් ආරම්භ වෙනවා. ඒ වෙනකොට රවි හා සෙලීනා විවාහ වී ඔවුන්ට තේජාන් නමින් අවුරුදු 17ක පුතෙකුත් ඉන්නවා. එතකොට ජගත් නම් තැනැත්තෙකු බලා කියා ගන්නේ එරික්ගේ මිනිපිරිය වූ අහිංස බවත් හෙළිදරව් වෙනවා. ඒ වෙනකොට අහිංසගේ සුහුවිරා වූ චමත්ගේ යාළුවෙකු වන කනිෂ්ක සඳමාලිගේ පුතා බව අනාවරණය වෙනවා. චන්දි අහිංසගේ සුරජ්ගේ ඇල්බම් එක දිහා බලාගෙන අඬනවා. අලුත් අහිංස දැක ඒ ගැන විමසද්දී චන්දි කලබල වී ඒ ෆොටෝස් බිම වැටෙනවා. ඒවා මොනවද කියලා අහිංස ඇහුවම චන්දි ඇයව තුරුල් කරගන්නවා. අවසානයේදී කනිෂ්ක සාරාට ඔවුන් සමග විනෝදචාරිකාවක් කැමට අරුම් කරනවා. ඒ සියල්ල අතරේ චන්දි ජගත්ව පීටගේ ඉඩමේ ප්‍රශ්නයෙන් ඈත් කරන්න හැදුවත් ජගත් ඊට කුමක් කරයිද? ආස් මාලිගා අද එතැන් සිට. අනේ මේ මට නම් ගෙදරින් එන්න දෙන්න. එතකොට දැන් ඔබ බබා එනේ. ඔහු බබා තමයි. ඇයි මොකෝ? හැබැයි ඉතින් අහිංසත් එනවා කොහොමද? අහිංසත් එනවා? අපිට කිව්වෙවත් නැහනේ. ඒකනේ අනේ. මේ අහිංස තමයි නැවත කිව්වේ නැහැ. හැබැයි සමත් වෙන හින්දා අහිංසත් එයිනේ බා. අනේ සමත් අයියත් එනවාද? එහෙනම් කනිෂ්කා හියේ ඔයාගේ ලිස්ට් එකට සාරගෙනම ලියා ගන්න. හැබැයි මචං මෙතුලිය එන්නේ නැත්තම් මං එන්නේ නැවොන නෝදේ. මේ බලන්න කනේ වැඩ. මේ සාරා අහිංසා පන්තියද? ඔව්. හැබැයි ඔයා යකෙ මොකද තහන යන්න එපා. මම යාගෙන් අහන්නම් ඒක. වත් එනවද? බලන්නම්කෝ. එක පාරම කියන්නේ බෑ ඉතින්. අම්මලාගෙන් පර්මිෂන් ගන්නත් ඕනේනේ. ආ මේ 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 බලල්ලු පූස වැඩක් නෑ. හරිද? හවසෙදී වචනයක් ඕනේ. නැද්ද බා? අනිවාර්යෙන් අනිවාර්යෙන්. හරි හරි බලමුකෝ. ආ මේ බල්ලෙක් කතා කර. මුන් ටිකක් ආවට බෑද? එහෙද බා? යකෝ චමත ගැන මාර විශ්වාසයක් නේ බා මුන්ට තියෙන්නේ. මුන්ට යකෝ අපිව පේන්නේවත් නෑනේ බා. දැන් මෙහෙම වරෙන් බා. මුකුත් නෑ විහස්. මට ඒ කාලෙ මතක් වුණා. ෂෝක් නෑ ඒ කාලෙ. වෙන තරම් දෙයක් ඉති වෙලා නෑ. අයියා රටෙත් නෑ. තාත්තා රහේ ගෙදර තනියම. ඊළමේ තාත්තා මෙහි ඉන්න කැමති නෑනේ. ඉතින් අපිත් එහෙමනේ. එයත් ඒ වගේ ඇති.
හරි හරි මේ ලෑස්තින්නකෝ මොකටද අපිකින් තාත්තව බලලෙමු මෙතිකට ක්ලාස් එක. අනු තාත්තා එහාට වෙලා ඉන්න එක දුකක් නෙවෙයි තාත්තට. ඒකට පුරුදු ජීවිතේ. තාත්තට හරියට කන්නවත් නැහැ. අනු. අයියා ලංකාවට ආව නම් එයාලට පුළුවන් නේ ගිහලා නවතින්න. අයියානේ. ඔව්. සුරජය ලංකාවට ආවොත් ඒගොල්ලන්ට එහෙ කියලා නවතින්න පුළුවන්. ඒත් අනු අක්ක මෙහෙ ඉන්නයි කැමති. මට යට යන්න කියන්න බෑනේ අනු. හරි අනේ මම හැම එකක් කිව්වේ නෑ. අපි තාත්තව පුළුවන් විදියට බලාගමු. ඔයා හැමදාම කෑම එක හදලා දෙන්න මං ගෙනිහිලා දෙන්නම් තාත්තට. අනේ මේ විහස් ඔයාට පුළුවන් හැමදාම එච්චර දුරක් යන්න. අන්තිකවත්වාගේ වැඩක් කරගන්න එපයි. අනු අපිත් ඔය වයසට එද්දී ඔහොම තමයි. අපිට හැම තිස්සෙම ඒගොල්ලෝ ළඟින් ඉන්න බෑ. අනිත් එක තමයි ඒගොල්ලෝ කැමති නෑ අපි හැම තිස්සෙම ඒගොල්ලෝ ගැන හොයලා බලනවට. මම ඉතින් ඔයගොල්ලන්ගේ තාත්තගේ හම්බුතුන් කියන්න ඕනේ නෑනේ නේ. අපි පුළුවන් ඉදිරිය තාත්තව බලාගමු. අනිත් එක අනු මට පුළුවන් හැම වෙලෙම මං ගිල තාත්තා බලන්න. අඩුම ගානේ සතියකට එක සැරයක් හරි මං එහෙට යවෙනවා. මොනවා කරන්නද ඉතින්? අයියත් මේ කිසි දෙයක් ගැන හිතන්නේ නැතුව හෙට වෙලා ඉන්නවා. හසේ තනමු අහස්මාලිකා හලෝ අයිසේ මම වැඩේ හරියට කරන්න කියලා කිව්වනේ නෑ අයිසේ ටිකක් රෑ වුණා ඊ කැසිනෝ එක පැත්තේ ගියා ඈ තම්සගේ අතින් අල්ලලා අකුරු ලියන්නද මට කියන්නේ කිව්වම වැඩක් සිහියෙන් කරනවා හරි 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 තියන ලේකම්තුමා නෑ මොන බිසිද කියන්න නායකතුමා කතා කරගෙන මම බලන් හිටියේ දැන් දානවා හරි හරි නායකතුමා නෑ කියන්න හරි නැටුම් කණ්ඩායම හරි හුරු බූටි ළමයි ටිකක් උන් ආවේ නැත්තම් මං හරි නටන්නම්කෝ ඔබතුමාගේ දෑත් ශක්තිමත් කරන්න මම බැඳිලා ඉන්නවනේ ඒක ඔබතුමා දන්නවනේ හරි හරි ඈ කෑම ටිකත් හරි ඕ අර අලුගේ දුර වැඩි බාරගත්ත කෑම ටිකට හරි නායකතුමා හරි තිරුවන් සරණයි කරුවන් මොකද උල් අරයාගත් එක්ක නිලුන්දෙනිය වැඩේ කරන්න අමාරුයි රවි අය මොකද වෙලාද එක්කෝ ජගත විපක්ෂී එහෙම නැත්නම් පීටරගෙන් පස්සේ ඌ ඉඩමට වැඩේ දෙන්න බලාගෙන ඉන්නවා නැත්නම් ඌට තියෙන අමාරුව මොකද්ද ආයි කේස් දාලා හැමදාම කේස් මම අදත් අපේ උන් එතෙන්ට ඇරියා බැරි වෙලාවත් ගමේ උන් බෝට්ලෑලි උස්සන් આવොත් එහෙම ඈ පූජනය හොරා ඉඩම් මංකොල්ලකාරයා ගස් කපනවා ඈ බලධාරින් ඇයි නිහඬ
ඒ වගේ මගුල් උසන් આવුත් එහෙම විපක්ෂේ මාව පතුරු ගහයි. මට අපත් නැති වෙනවා. මම එක බලා ගන්න. මේ විදියට වෙන්න දෙන්න බෑ රවි. ගමේ මිනිස්සු මේ විදියට කල්ලි ගැහුණොත් එහෙම අපිට මේ වැඩේ කරන්න බෑ. ඒක හරි. අපිට විරුද්ධ වෙනකොටම තුට්ටු තැන ලොක් කරන්න ඕන. එහෙම නැත්තම් මේ වැඩේ කරන්න බෑ. මං කොහොමද මේක විසඳලා දාන්නකෝ. අනේ මචෝ පොඩක් උනන්දුවෙන් බලපන්. මට මේක මේ තනියම ඇදගෙන යන්න බෑ. ජගත් අර මේ දුව කිව්ව මිස්සු මෙහෙ නවත්ත ගත්තා නම් එයාගේ පාඩම් වැඩවලටත් ලේසි වෙයි නේද? ඌව කරදර වෙන චන්දි. දුව නම් සෑහෙන බලාපොරොත්තු වෙන් ඉන්නේ. ඉතින් බෝඩින් කාමර නෑනේ. අනිත් එක මේ දුවට උගන්වන මිස් කෙනකින් අපිට සල්ලි ගන්නත් බෑනේ. ඒක නම් එහෙම තමයි. අපි ඔය බෝඩින් කාමරයක් හොයලා දුන්නේ යවටින්. ප්‍රශ්නේ වෙරන්නේ දුක. මං හිතන්නේ මෙයා යාළුවොත් එක්ක කියෝලා. මිස්ව මෙහෙ නවත්ත ගන්නවා කියලා. එහෙමද? එහෙමනම් ඉතින් මම පොඩි රවුමක් දාලා බලන්නම්කෝ මෙයාවට. තැනක් හොයාගන්න බැරි වෙන කන්නේ. ඔව් මන්ත්‍රීතුමා. නෑ 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 නෑ. එහෙම අමනාපයක් නෑ. මම මොකටද ඔබතුමා එක්ක අමනාප වෙන්නේ? හැබැයි ඉතින් ඔබතුමා දන්නවනේ මගේ ඉල්ලීම හරිම සාධාරණයි කියලා. ඔබතුමා ඒ ගැන චුට්ටක් කල්පනා කරලා ඔබතුමාගේ ඔය ලියකිවිලි මොන හරි තියෙන දෙයක් මට පෙන්නුවා නම් මේ ප්‍රශ්නේ මේ තරම් දුර දිග යන්නේ නෑනේ. එහෙනම් ඉතින් එදාම මේ ප්‍රශ්නේ ඉවරයක් වෙනවනේ. නෑ නෑ නෑ. මම මේ වැඩකට යන ලෑස්ති වෙන ගමන්. ඔව් ඔව්. ඩිසි. ඕකේ. ජයවංශ මන්ත්‍රීතුමා. මොකද කියන්නේ? ඔයත් එක්ක අවුලක් නෑනේ? මිනිහා කියනවා මේ කොහෙද මේ ළඟට ආවලු? ගෙදර එන්න අහනවා මේ ඇවිල්ලා කතා කරලා යන්න. මං කිව්වා මං දැන් ගෙදර නෑ මං මේ ලෑස්ති වෙන ගමන් ඉන්නේ මේ වැඩකට යන්න කියලා. ඕවා වැරදියට ගණීද දන්නේ. ඉතින් මට මොකද චන්දි? ආවත් ඉතින් මහ වෙලාවක් ඉන්නේ නෑනේ. ඔය තේකක් හදලා දීලා කියන දෙයක් අහන් ඉඳලා පිටත් කරලා යවුවනම් ඉවරයිනේ. එතකොට හරිද? යන එන ගමන් ගොඩ වෙලා යන්න මේක අම්බලමක්ද? මං ඔය එකෙකුටවත් බය වෙන්නේ නැහැ. මං මෙතෙක්කල් කිසිම දේශපාලන පක්ෂයකට කඩේ ගිහිල්ලා නැහැ. කඩේ යන්නෙත් නැහැ. ඔයාට ඉතින් පොඩ්ඩක්ම් කේන්ති යනවනේ. චන්දි, ඔයාම ටිකක් කල්පනා කරලා බලන්න. ඔය මන්ත්‍රී කාර්යය මෙහෙ යන්න එන්න ගත්තයින් පස්සේ මේ අහල පහල ඉන්න මිනිස්සු මොනව හිතයිද? අනිත් එක ඔය මන්ත්‍රී කාර්යය කිසි වැදගත්මක් ඉන්න මිනිහෙක් නෙමෙයිනේ. වැදගත් මිනිහෙක් නම් කමකුත් නැහැ.
මේ හැමෝම දන්නවනේ මිනිස්සයාගේ චරිතය ගැන. ටීචර්ක මේ මාතෙන්න අපි දෙන්නම ගිහිල්ලා අහිංසලගේ දර හොඳට බලමු. ළමයිනේ මං කැමති නෑ ඔයගොල්ලන්ට කරදර කරන්න. අයියෝ එහෙම නෑ ටීචර්. අහිංස ටීචර් අපේ ගෙවල් වෙ නවතින එක මදිකමක් වෙන්නේ නැති. අපෝ එහෙම දෙයක් නෑ සාරා. එහෙනම් ටීචර්ද අපිත් එක්කම ස්කූල් බස් එකේ මෙයන්. ඒකත් ඉතින් කරදරයක්නේ දරුවෝ. මේ කෙල්ල පවු ටීචර් ගෙදර තනියෙන් ඉන්නේ. කතා කරන්න කෙනෙක්වත් නැහැ. පවු දෙයියනේ. අනේ ටීචර් ඔන්නෙ ගිහිල්ලෙන් ටීචර් නැත්තම් උන් ටීචර් උස්සගෙන යයි. මෙතුලි මේ ගුරු ගෞරවය තියලා කතා කරනවා හරිද? හරි හරි යනේ. එහෙනම් ටීචර් එනවානේ? හරි ඉතින් එන්නම්කෝ. නියමයි. ආහා ඔයගොල්ලෝ පන්ති වලට යන්න. හරි ටීචර්. මේ අන්න එනවා දෝමු දෝමු මේ ඔයා ඉතින් මොකටද අතවනන්න ගියේ? අතවැනි හායි කියලානේ එන්න කියලා නෙමෙයි. කරොත් ඔහොම වැඩක් තමයි. අපි අමු මෙතුලි යන්න. කැත වැඩ කරන්න එපා හලෝ. මාව දාලා යනවද? අනේ මේ අපි මෙතෙන්දල මොනවා කතා කරන්නද? අයියනේ සෙනසුරාදා යන ට්‍රිප් එක ගැන. අයනගේ මේ අහිංසට දෙයක් අහන්න තියෙනවලු. මොනවද අනේ? ඇයි දැන් මේ ට්‍රිප් එක ගැන විස්තර අහන්න ඕන කිව්වේ? මේ ඉන්නේ කනිෂ්ක අයියා, ඉතින් කතා කරගන්න. ඕක නම් නංගිල මං කියලා හරියන්නේ නැහැ. හා සමත්, මේ වැඩේ නම් කන්ෆර්ම් මලින්ද සර් එනවා. හා හරි, එහෙනම් අපි සුරංගි ටීචර්වත් එක්කන් යමු. ෂා මරු මරු. ඇයි අපි එන්න බැයිද? ඇයි ඇයි බා මේ ට්‍රිප් එක ගැන අහනවා. නංගි තමයි මොකද මෙතන ගන්න? අපි ආවේ මේ සුරංගි ටීචර්ත් එක්ක. යනන බන්දියට බැලුවොත් රස්සියාදියුමයි. කද්ද සමත් අයියේ යර නේද කිව්වේ? නපියා මාර ලොකුකමක් නේ තියෙන්නේ. මොකද්ද බං ඒ කරේ? මෙන්න මේ වරෙන් බං යන්න මුං එක මොන කතාවද? මේ වරේ ඩයබිටසෝල් සීනිවලින් පරිස්සම් වන ඔබට විශේෂයි. ඩයබිටසෝල් ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන් කියා විශ්වාසනීය දැක්ම. ඒක නෙමෙයි මචං, ක්‍රිකට් ගාඩ් අපිටම කියලා මචං අපි නමක් හදාගන්න. අනේ එරික් මං හිතුවේ ඔය ඒකෙන මෙච්චරක් මුණිතයි කියලා. මේ නන්දන මහත්තයා මගේ හිතවතා. හ්ම්. වාඩි වුණා නන්දන මහත්තයා. වාඩි. ඉතින් ඉතින් කොහොමද?